හලෝ හයි අද මොකද මැඩම ප්ලේ කරන්න අද අපි ප්ලේ කරන්නේ රයිස් ඔෆ් ද රොනින් රයිස් ඔෆ් ද රොනින් කියලා ගේමයක් මේක ගිය මාසේ තමයි රිලීස් වුනේ අපිට නම් හම්බුනේ ටිකක් ළඟදී ඔව් ඉතින් අපි වැඩි විස්තර ප්ලේ කරන ගමන්ම කතා කරමු මේකේ අපි කියන්න ඕනේ මේකේ මේ හරි සිනමැටික් ඕපනින් එකක් තිබ්බා නේද ඔව් මාර ලස්සන මූවි එකක ට්‍රේලර් එකක් වගේ ලස්සන ඕපනින් එකක් තිබ්බා අපේ කැරක්ටර් එක මේ යනිකන් රිවෙන්ජ් එක ගන්න යන්නේ ඒ වගේ සීන් එකක් ඕ එයාගේ මං හිතන්නේ පොඩි කාලේ පෙන්නවා පෙන්නලා ඉවර වෙලා මෙයා කාගෙන් හරි රිවෙන්ජ් එක ගන්න යන්නේ ආ පොඩි කාලේ යාගේ විලේජ් එකට ගහපු මේ ෆැමිලි එකට මේ නැති කරපු අයගෙන් මේ රිවෙන්ජ් එක ගන්න යන කැරක්ටර් එකක් එයාට ඉන්නවනේ සිස්ටර් කෙනෙක්. ඔව් මෙයාට සිස්ටර් කෙනෙක් ඉන්නවා. මෙයාව ට්‍රේන් කරා තව ලේඩි කෙනෙක් නේද? ඔව් වයසක ආච්චි කෙනෙක් වගේ කෙනෙක් මෙයාව ට්‍රේන් කරා. එයාත් නිකන් රොනින් කෙනෙක් වගේ. එයාත් එයා මෙයා එයා මෙයාත් එක්ක ෆයිට් කළා මොකද්ද හුටපටයක් වුණා නේ බබ. මතකද එයාත් එක්ක ෆයිට් කළා එයාව මරන්න වෙලා මෙයාට? ඔව් එහෙම පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අපි පාස් කරලා තමයි මෙතනට ආවේ. තිනා මේ තියෙන්නේ මෙයාගේ ග්ලයිඩර් එක. ඒක නිකන් හරි ස්ටයිලිෂ් ග්ලයිඩර් එකක්. නිය. අතන එනිමි කෙනෙක් ඉන්නවා රුඩ. එතනට තමයි මම හිතන්නේ මේගොල්ලෝ යන්නේ. මේක කියන්න ඕනේ මේක පොඩ්ඩක් මේ මොකද මේ අපේ අර මේ ඒක එක සීන් එකක් තමයි ඒගොල්ලොන්ට තිබ්බ අර ග්ලයිඩරේ පිටේ තියන්නේ යගේ නිකන් බෑක්පැක් එක වගේ. ඒ ග්ලයිඩරේ නැති වෙනවනේ. නැති වෙනවනේ. ඔව් ඔව් ඔව්. මේ සමුරායි කිට් එකක් වගේ එකක් තිබ්බ නේද? ඔව් ඒක මාරු කළා මම මේක ස්ටයිල් හින්දා මේක ඇඳගත්තා. මේක නිකන් මේ බ්‍රිටිෂ් එවුන්ගේ තියෙන්නේ. ඔව්. එතකොට මේ මේකේ තව එකක් තිබ්බා මේ මෙයා මේ කිට් එක ඇඳගත්තම ෆයිට් කරන්නේ මේ ඕ ෆයිට් කරන ස්ටයිල් එක නෙමෙයි බබෝ මේ සෝඩ් එකෙන් සෝඩ් එකට ඒ ෆයිට් කරන ස්ටයිල් එකක් වෙනස් ඔව් ඔව් අර අර මේ ඒ කියන්නේ නිකන් දැන් හැම කඩුවෙම එකම ස්ටයිල් එකක් නෙමෙයි යා ගහගන්නේ අර ෆෙන්සින් කරන අර මෙහෙම මෙහෙම ආන්නේ එහෙම එහෙම ඇටැක්ස් තියෙනවා සමුරායි සෝඩ් එකක් ගත්තොත් සමුරායි කෙනෙක් වගේ ෆයිට් කරන්නේ දැන් කොහෙටද යන්න තියෙන්නේ මේ අපි මිෂන් එකක ඉන්න මේ අපේට පාර්ට්නර්ගෙටකුත් ඉන්න මේ මිෂන් එක. ඔව් එයා මේ අපිත් එක්කම ඉන්න එක්කෙනෙක්. එයා ස්ටෝරි එකේම ඉන්න. මේ ටිකක් ලොකු මිෂන් එකක් ගහන්නට අප්පට කිලි. දැන් තැන් ගන්න. කොහොමද දැක්කේ ඔයා? ඔක්කොමලානේ ආරය විතරක් දැක්කේ නැති මම. මේක තියෙන තව මොනවාද ස්පෙෂල් ෆීචර්ස් මොනවද තියෙන්නේ? තව මාර ඇක්‍රොබැටික් අපේ එක්කෙනා ඊට අමතරව ගේම් එක පොඩ්ඩක් අර සෙකිරෝ එල්ඩන් රින් ඩාර්ක් සෝල්ස් වගේ මේ අපි එක තැනක සේව් කරොත් ආයෙ එනමීස්ලා ස්පෝන් වෙනවා. ඔව්. ඒ හින්දා අර අපිට ලෙවල් අප් වෙන්න ඉතින් අර වගේ කරන්න පුළුවන් අර ග්‍රයින්ඩින් කර කර පුළුවන්. ටිකක් සරෙකේ නේද නෑනේ. නෑ නෑ. නෑ නෑ. ආ නෑ ඌ යතරයි. එයාට වට දෙකක්වත් ඇටැක් කරනවා. අර අරුත් සැරයි මාත් එක්ක ඉන්න අනිත් එක්ක නะ ඌ ගේම් එක ටිකක් සෑහෙන ඉන්ස්පයර් වෙලා තියෙන්නේ මේකෙන් මොකද්ද Ghost of Tsushima එකෙන් මේ වෙලා තියෙනවා අර මං කලින් වීඩියෝ එකේ කිව්වා වගේ Ghost of Tsushima තරම් පොලිෂ් නැහැ ගේම් එක ඒ උනාට වරදකුත් නැහැ ඉතින් ඒකේ ඒගොල්ලොන්ගේ ස්ටයිල් එකට තමයි ඒගොල්ලෝ ගේම් එක හදලා තියෙන්නේ මට සිරි වෙන දලක් ඉන්නවා බබු. අමෙගේ වෙපන්ස් ගත්තම කොහොමද වෙපන්ස්? මෙයාට තියෙනවා වෙපන්ස් මාර ගොඩක් තියෙනවා නිකන් මෙයාට තියෙනවා රයිෆල්ස් තියෙනවා පිස්ටල්ස් තියෙනවා දුනු ඉඳලා විදින්න පුළුවන් එක එක වේරියේෂන් වල සෝඩ්ස් තියෙනවා. ඒ කියන්නේ එයාට ගොඩක් තියෙනවා. තව කියන්නේ ලොකු ෂෝට්ස් ගෙනියන්න පුළුවන් ඊට අමතරව මේ ස්පියර්ස් වගේ හෙල්ලපත් තව මෙයාට පුළුවන් මේ මේව ඇදලා ගහන්නත් පුළුවන් එයාට අමාරු කාරේ අම්මට සිරි අර ඒ වගේ සිනමැටික් ඇන්ගල්ස් වලටත් ඉතින් ෆයිට් කරන්නේ නේද?
තවකත් තියෙන මේක අපිට ස්ටැපින බාර එකක් තියෙන එහින්ද මේ හති වැටෙන හුටපටයක් තියෙනවා නෑ ඌ ගිනි ගත්තා ඌට මං අර කලින් ගැහුවනේ ගින්දර මේකකින් මොකද කී එකක් මෙතනින් එන්නේ නැතිද තව ඔයාට කොස්ටියුම්ස් එහෙම හම්බෙනවද ඔව් බබෝ එක එකේම තියෙනවා ඔව් කේක ඇඳුම් තියෙනවා මට තාම මෙච්චර තමයි මේක හම්බෙලා තියෙන්නේ මේක පොඩි අර මේ මේ මොනවාද කොලෝනියල් වගේ සීන් එකක් තියෙනවා නේද මෙයා කලින් ෂිප් එකකට ගිහිල්ලා එතන එක්කෙනෙක් මේ අර මේ ඇමරිකාව නෙමෙයි මං හිතන්නේ බ්‍රිටිෂ් කට්ටියනේ බ්‍රිටිෂ් කට්ටියද කොහොද මේ ජපානයේ අල්ලගත්ත කාලේ වගේ තමයි ස්ටෝරි කියන්නේ මේ මෙයා කැමරමන් කෙනෙක් මෙයාගේ ලෙන්ස් එකක් හරි කැමරා එක කැඩිලාද කොහොමද ඒකේ ඒකේ ප්ලෑන් එකක් වගේ තියෙන ඒක අරන් එන්න කියන ඒක අරන් ගාඩ් කරනවා උන්ට තමයි අපි දැන් ඔය ගැහුවේ අපිට පුළුවන් අර ට්වින්ස් ලගේ දෙන්නගෙන් කැමති එක්කෙනෙක්ව සිලෙක්ට් කරන් ප්ලේ කරන්න පුළුවන් දැන් ගර්ල් ගේම් ප්ලේ කරනද මෙයා ගේම් ප්ලේ කරනවද කියලා කතාව අර මුල් හරිය චුට්ටක් වෙනස් වෙනවා කාගෙන්ද ප්ලේ කරන්න කියලා හැටියට මේකේ හෝස් කෙනෙක්වත් ගන්න පුළුවන් නේද අන්න කැමරාවක් හම්බුණා මට. ආරය හදලා දෙන්න ඇති අපිට කැමරා ප්ලෑන් ඉල්ලගත්තේ ඒකනේ. ඒකට මම ඔයාලට පික්චර්ස් ගන්න පුළුවන්ද? ඔව් අර ජෙල්ඩේකේ වගේ පුළුවන් ඇති බබා. මේක කියන්න බබා අර පූසෝ ඉන්නේ දැන් තැන් වල. ඔව් මේකේ පූසෝ ඉන්නවා. ඒගොල්ලෝ අපිට පෙට් කරන්න පුළුවන්. දැන් ගොඩක් ඒවවල පූසන්ව පෙට් කරන්න බෑනේ. මේකේ පෙට් කරන්න පුළුවන් නේද? පූසෙක් ඉන්නවද ළඟ? ළඟ පාතක නෑ පැටි. නෑ. මොකද කියන්නේ කැමරාව වරක මේ ලස්සන view එකක් අරන් ගන්න උම්මට සිරි සක්සස් කියලා වැටුණා සමහර පූසෝ ඉන්නව නිදාගෙන ඉන්නේ උංගාවට යන්න ඕන අර නිකන් පහත් වෙලා ස්ටෙල්ත් විදියට තමයි යන්න ඕන අපි හයියෙන් ගියොත් ඌ මේ කුලප් වෙලා දුවනවා පෙක් කරලා පෙන්නන්නම් කොහොමද මෙයා නිදන් දින්නේ ඕ ආ නෑ මෙයා නැගිටලා ඉන්නේ අයි අයි කළු සුදු එක්කනේ අන්න පැනලා ඒගොල්ලෝ ගොඩක් වෙලා පෙට් කරන්න බෑ ඒගොල්ලෝ පැනලා යනවා පැනලා යනවා ඒ පූසන්ව පෙට් කරන්නේ නිකන් නෙමෙයි කියන්නේ උන්ගෙන් එක එක මං හිතන්නේ මොන හරි හම්බ වෙනවා ආහ් බ්ලෙසින්ග්ස් වගේ හම්බ වෙනවා හරි මොකක් හරි එකක් හම්බ වෙනවා එක සැරයක් මම ඔහොම දෙතුන් දෙනෙක්ව පෙට් කරාම මේ මොකක් හරි මට අයිටම්ස් වගේක් හම්බුණා ආහ් මේ මෙයා සමහර ඩොග්ස් ලව පෙට් කරන්න පුළුවන් නේද ඒ කියන්නේ ඒගොල්ලෝ ඔයාට උදව් කරනවා සමහර අය නේ ඔව් මේ මේගොල්ලෝ මම හිතන්නේ ට්‍රෙෂර්ස් හරි මොන හරි ඒව ළඟට අපිව අරන් යනවා ආහ් එයා නේද බෑ ඔව් එයා නිකන් ෆ්ලෝට් වෙනවා වගේ ඔව් ෆ්ලෝට් වෙනවා සමහරක් ගැන මේකේ මරු සීන් එකක් තියෙනවා ගාඩ් බල්ලෝ ඉන්නනේ ඔව් ඒ ගාඩ් කරන බල්ලොන්ව මුලදී නිකන් අපි පස්සෙන් ගිහින් උන්ට අපි එක්ක උන් එක ෆයිට් කරන්න ඕනේ එහෙම නැත්නම් උන් පිටිපස්සෙන් ගිහින් අයින්න ඕන රේ වගේව කරන්න ඕන ඔව් මේකේ ඇබිලිටි එකක් තියෙන එක අපිට අයිටම් එකක් හම්බුණා අයිටම්ස් ගොඩක් හම්බුණා ඇබිලිටි එකක් තියෙන ඒ ඇබිලිටි එක අන්ලොක් කරගත්තාම අර පිටිපස් හැංගිලා ගිහින් බල්ලාට පිටිපස්සෙන් ගිහින් අයින ඇනිමේෂන් එක කරනකොට මෙයා කරන්නේ බල්ලාව පෙට් කරලා අර බල්ලා නිකන් ටේම් කරගන්නවා. ඔව්. එතකොට මේ බල්ලාව අපේ පැත්තට අරගෙන එනිමිස්රට ඒ බල්ලා ගිහින් ඇටැක් කරනවා. ඒ වගේ එකක් තියෙන අර ලෙවල් අප් සිස්ටම් එක මරු ගේම් එකේ. සමහක්කාට අපිට ටීම් අප් වෙන්න පුළුවන් එනිමිස්ලත් එක්ක. ඔව්. අර එක තැනක එකක් තිබ්බා ඒකෙක් ඉන්න ඌව මේ ඌව මරනවද නැද්ද කියලා අපි මේව කරන්න ඕන. අර අපි කරන කියන ඇක්ෂන්ස් අපි කරන කියන ඒවා හැටියට තමයි එක ස්ටෝරි කෙනස දැව්ව මැරුවේ නැත්නම් ඌ ආයෙ පස්සේ ඇවිල්ලා අපිට උදව් කරනවා. ඔව්. අර ඒ වගේ සීන්ස් තියෙනවා. ඔයි, you're trying to pull off that one. You're going to pay for this. මම ටිකක් කාලෙකින් ගහන ඉඳ මට බටන් පුරුදු නැහැ කොහොමද? මන්දන් සහල් ටැග් එක ගහන්න ගියා වගේ. හයි හයි දැන් හයි. ෂූ.
අතනම කදදාය පෙන්නේ යර බව් ඉට පක ආනෑ මේ වල්ලූරෙක් ගා නොමේම අම්මට සිට අස්සයෙන් පොඩිය ගක්කා ඒගොල්ලන් දුවල ආපහු එනවා එනවා අන්න හති බැට්න හන්න හති නවාද හැලක නෑ තවකික්කන්න වනේ මී දැන් පුරුදු මලර එක ප මං අරත් ඇටිසික් ්‍රයි ගහ හිටියනේ දැක කන්ට්‍රෝලසට පුරුද්දල මේක මත කනෑ ඒ කවුද තමයි උදව් විල්ලන එක සීන එකත් තියෙන ගහගන්නකොට කඩුවේ ලේ ලේ බැඳුනොත් කඩුවේ කඩුව ගහන්න බෑ මේ අදර මගේ සෝඩ් එක යටටින් පොඩි මීටරක් තිරෙන්නේ ඒක මේ එය මෙම ගසන කඩුව මෙමීමට ගසන බට නැක් එබ මර ලේ වැඩි වෙන වැඩි වෙන්න කඩුවේ කඩු උස්ස ගන්න බෑට සමුරයි මේවල පෙන්න්න එහෙම කරන්න අරකේ ගෝස්ට් ඔෆ් සුෂිම එක පිහින්න එහෙමය එන්න මේකේ මේක මාර් ලස්සන මේ එරිය එකත් තියෙන න්න ඔයිති දැක්කන ඒක ලහරි ලස්සනයි තට රෑට තම එන්න ඕන එ ලයිට් එහෙම දාලා දාල තියෙනවා අර ගේශල හැම ඉන්න මේක ඇතුලේ ඒ අමයින් යින් ඒ ගේශ කෙනෙක් මෙයාට හෙල්ප් කරනා මේ මිෂන් එකට මේ නෙමයාදක ශය හැට් එකක් දාලයිනයා ඕ අර ඒගොල්ලර නිකං ජැපනීස් ඇඳුම්ම නෙමේ අර බ්‍රිටිෂ් මේ ඉන්ෆලන්ස එක තියෙන හිද එකගොල පොඩ ඇඳුම් කලවන් ඒගොලන් ගෙන අම මේක ඇතුට මේවා ගෙනියන්න බෑ වැපන්ස් ගෙනියන්න බෑ සපත්තු දාන්න බෑ ඔය අපේක්කෙන කකුල් මේ පේනි ශූ සොපම ගලවන්න නැතු මොකක්දන්නේ හරි හරි එලියට අඩ ගහන චලෙන්ජකට අර ෆොටෝ ගහන මාට්ටු නම මේ ගොහද මේ වැනිවැනි ගහ මට සිරි රතු පාට වෙන ඇටැක් එකට අහුණොත් එන තැර ඇටැක්කයක් ගහන වැනිමි කෙනෙ අම්මට සිරිවූ මාර ගැහිල්ලක් ගහ නොන ඒක ඩිෆලෙක් කරොත් බව රයා ගහ රතු පාට ඇටැක් එක එතකොට උගේ උට සැරට මේ වෙනවා එය අමුතු ස්ටයිල් එකට කඩුව අල්ලන්නේන මලේ නැහැ මං හිතන්නේ අර අර ෆයිට් කරනවා පෙන්නුවට එක දාලා යාගේ මේ මෙයා තමයි අපේ සපෝට් එකට එන්නේ මෙයා තමයි මේ අර ගර්ල්වත් සෙට් කළ දුන්න මිෂන් එකට මෙහම යාගේ ඔක්කො මහගන්න නම්ම නම් කියලා ඒකයි අපේ කරක්ට එක එක වගේන ඉතින් ඔවාගේ තමයි වගේ එක මේ ටිකක් අමුතු ගේම් එකක් එක හැමෝට මල්ලන එකක් නෙවෙයි පොඩ්ඩක් අරටයක් වෙනස් සීන්න එකක් ඉද
එනට ජොලි මේගේ මේ කොම්බැට් එහෙම මාර පට්ට මේ අර ඩාක් සෝස් වගේ තියෙනයක් ගේම්ප්ලේ එක හොඳයි අර ගේමක ග්‍රෆික්ස් ලස්සන වනාටින් පොඩක් අර පරණ 2000 ලාපු ගේමයක් වගේ තයි ගේම එක චුට්ටක් පොඩිටිය එක අතින් බැලූ හම පස්5 එක ආපු ගේමයක් කියලා තේරෙන්නේ එවනට අවුලකුත් නෑ ලේකන්න කැපලේකල් නැතන් ට්‍රයි කල බලන මේ හොඳයි මේ ගේම එක මේ මං දන්න විදිර මේ පිස නෑ මේ ප්ලේස්ටේෂන් එක්ලූසිව එකක්ද කොහෙද පස්5 එකත් යන ඉතින් ප්ලේ කලා බලන්ද ඔබතු මීට මහ කියන්න තියෙන නෑ එච්චර තමයි අපි ගිහිල්ලනම් බයි